පොළොන්නරුව හපරණ ප්‍රදේශයේ තියුණු ආයුධයකින් කළ පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එම ප්‍රදේශයේ වෙල්ලායක ජල ගැටලුවක් මුල් කරගෙන සිදු වූ බහින්බස්වීමක් දුරදිග යාමෙනුයි මෙම ඝාතනය සිදුව ඇත්තේ. පහර දුන් පුද්ගලයා හපරණ පොලිසියට භාර වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මහනුවර ශ්‍රී සුමංගල හා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය අතර පවත්වන වාර්ෂික ක්‍රිකට් තරඟය මෙම මස 19-20 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මහනුවර අස්ගිරි ක්‍රීඩාංගණයේදී මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්වුණා. තහනම් කරන ලද වල්නාශක තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය බෝගහ කුඹුර සහ වැලිමඩ ප්‍රදේශවල සිදු කළ වැටලීමකදී. අපරාධ කලි නායකයෙකු වන එගොඩගේ තනූජ සම්පත් නොහොත් හඳයාගේ ප්‍රධාන ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂකාර්ය බලකාය මීගොඩ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත්තේ. බණ්ඩාරවිල නගරයේ පාසල්වලට ළමුන් ප්‍රවාහනය කරන පාසල් වෑන් රථ සහ බස් රථ හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. ඒ මෙම වාහනවල නිසි ප්‍රමිතියක් නැති බවට බණ්ඩාරවිල පොලිසියට ලද තොරතුරකට අනුවයි. මන්නාරම පෙරියකාරසර ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් විශේෂකාර්ය බලකා මන්නාරම් කඳවුරේ නිලධාරීන් සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. අදාළ නිවසේ මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එහි සිටි තවත් අයෙකු නිලධාරීන්ට තීනු ආයුධයකින් පහර දීමට උත්සාහ කර තිබුණා. එම අවස්ථාවේදී මෙම වෙඩිතැබීම සිදු ඇත්තේ. වෙඩිවැදීමෙන් තුවාල ලද පුද්ගලයා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.